මම ඉතාම සතුටු වෙන දවසක් අද. ඒ සතුට මගේ පෞද්ගලිකත්වයේ සඳහා නොවේ. මෙතන ඉන්න මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන්, විද්වතුන්, කලාකරුවන්, මේ ගොවි මව්වරු, පියවරු, ඔබෙන් කෙනෙක් ඇසුගොත් ඔබ ජීවිතේ වඩාත්ම සතුටු වෙන දවස කවද්ද කියලා. කෙනෙක් කියයි විවාහ වෙච්ච දවස කියලා. තව කෙනෙක් කියයි දරුවෙක් ලැබිච්ච දවස කියලා. තව කෙනෙක් කියයි රක්ෂාවක් ලැබිච්ච දවස කියලා. ඔබ හිතනවා ඇති මගෙන් කෙනෙක් ඇහුවොත් ජනාධිපතිතුමා කවද්ද වැඩිපුරම සතුටු වෙච්ච දවස කියලා. ඔබ හිතනවා ඇති මම කියයි කියලා මම ජනාධිපති වෙච්ච දවස කියලා. නැහැ. මම මගේ ජීවිතේ මම පෞද්ගලිකවත් ඉහළම සතුට ලැබපු දවස මුරගහකන්ද ජලාශයෙන් ජලය නිකුත් වෙච්ච දවසයි. ඒ මේ රටේ ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින අසරණ ගොවි ජනතාවගේ බඩගින්න නිවන්න, දුක නිවන්න, ඔබේ ආර්ථිකය ගොඩනගන්න ඔබ ප්‍රාර්ථනා කරන ජාතියේ අනාගතය වගේම ඔබේ දරුවන්ගේ අනාගතය සාර්ථක කරන්න, ඔබට යහපත් ආර්ථිකයක් ඇති කරන්න, ඒ තුළ ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩනගන්න මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය අද විශාල යුග මෙහෙවරක් ඉටු කරලා තිබෙනවා. මේ රටේ මහවැලි ව්‍යාපාරයේ තිබෙන ඉතිහාසය ඔබ දන්නවා. 30 දශකයේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දොස්තර එස්.ඒ. වික්‍රමසිංහ මහත්මයා වැනි එදා වාමාංශික නායකයින් මහවැලිය උතුරට හැරවීම පිළිබඳව කතා කරලා තිබුණා. ඒ 40 දශකයේ වෙන විට තවත් වර්ධනය වී තිබුණා. සෑම ආණ්ඩුවකම සාකච්ඡාවට ලක් වුණා. මහවැලි සංවර්ධන මහ සැලැස්ම පිළිබඳ මූලික සාක්ෂි අධ්‍යයනය 1957 දී ඇමරිකන් රජයේ ආධාර ඇතුව මුලින්ම කෙරෙන SWRD බණ්ඩාරනායක මහතුමාගේ රජය යටතේ. ඩඩ්ලි සේනානායක අගමැතිතුමා එතුමාගේ නායකත්වයේ තුල මහවැලියේ මුල් පියවර තැබුවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දා නියෝජනය කළ CPCL ඇමතිතුමා මහවැලි විෂය භාර මේ රටේ පළවෙනි ඇමතිවරයා. 1969 පෙබරවාරි මාසේ පොල්ගොල්ලට අමුණට මුල් ගල තියලා ඩල්ලි සේනායක මහතුමාත් CPCL මහතුමාත් පොල්ගොල්ලෙන් මහවැලි ජලය උතුරට හරවන්න වේල්ල බැඳීමේ මුල් ආරම්භය ඇති කළා. 76 ජනවාරි මාසයේ 8 වෙනිදා සිරිමා බණ්ඩාරනායක මැතිණිය මෛත්‍රීපාල සේනානායක මහතුමා මහවැලි ඇමතිවරයා විදිහට වේල්ලේ වැඩ අවසන් කරමින් පොල්ගොල්ලේ අපේ උතුරු මැද ප්‍රදේශයට ජලය නිකුත් කළා. 77 බලයට පත් වූ ජයා ජයවර්ධන ජනාධිපතිතුමාගේ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය තුළ විශේෂයෙන්ම කර්මාන්ත සංවර්ධනයේ ඒ සඳහා අවශ්‍ය විදුලි වළ උත්පාදනයට ප්‍රමුඛත්වය දෙමින් මහවැලි සංවර්ධන මහා සැලැස්ම ගාමිණී දිසානායක මහත්මයාට බාර කරපු වෙලාවේ තුමා කඩිනම් මහවැලි වැඩසටහන පටන් ගත්තා. කොත්මලේ, වික්ටෝරියා, රන්දිනිගල, රන්ටැඹි, මාදුරුවය,
පංචමහා ජලාශය ඉදි වුණා. ගාමිණී සානායක මහතුමා මහවැලි සංවර්ධන ව්‍යාපාරය මේ රටේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමයේ විදිහට විදුලි නිෂ්පාදනය, කුෂ්කර්මාන්ත, කර්මාන්ත සංවර්ධනය, විවිධ ශේෂවල ආයෝජන මුල් කරගත් මේ යෝද ව්‍යාපෘතියේ විශිෂ්ටතම කීර්තිමත් නායකයෙක් බවට පත් වුණා. ඒ සියලු දෙනාට අපේ ගෞරවය හිමි කළ යුතුයි. එදා සිට කටයුතු කළ ගාමිණී අතුකෝරල, පී දයාරත්න, ඒ අතරවාරයේ මගේ අතට ආවා. එතනින් මගේ අතින් ගාමිණී ජයක්‍රම පෙරෑමිතුමාගේ අතට ගියා. නැවත මගේ අතට ආවා. නිමල් සිරිපාල සිල්ලෑමිතුමාගේ අතට ගියා මහවැලි ව්‍යාපාරය. මේ පියවරෙන් පියවර අදියරෙන් අදියර මේ රටේ ජාතික ආර්ථිකයේ ශක්තිමත් කරන යෝධතම මහා සංවර්ධන ව්‍යාපෘතිය බවට පත් වුණා. එදා කඩිනම් මහවැලියට පංචමහා ජානාසය ඉදි කරන්න රුපියල් කෝටි 7000 ගණනක් වැය වුණේ. අද මොරගහ කන්ද කළුගඟ, මිනිපේ මහඇල, උතුරුමැද මහඇල ඉහළ ඇලහැර, වයඹ මහඇල මේ මහඇල වල දෙක ප්‍රතිසංස්කරණය වෙන ඉදිවෙන වැව් 2400ක් සඳහා රුපියල් කෝටි 22000ක් අපි වැය කරනවා. රුපියල් කෝටි 22000. මේ යුගයේ පමණක් නොවේ, පෙර රජ දවසින් පස්සේ මේ රටේ ක්‍රියාත්මක වන, ජාතියේ අනාගතය සඳහා ක්‍රියාත්මක වන, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන ගොවිදුක නිවන යෝධතම ඓතිහාසික මහා වික්‍රමය මේ මොරගහ කන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපාරයයි කියලා මම කියනවා. මේ සඳහා විශේෂයෙන්ම අපිට චීන රජය ණය ආධාර ලැබුණා. මම විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ මේ කෝටි 22000ක 23000ට කිට්ටු වෙන මේ යෝධ ව්‍යාපෘතියේ සංවර්ධනයට අතහිත දෙන අනුග්‍රහය දක්වන මුල්‍ය දායකත්වයේ දෙන රටවල් චීනය, ඒ වගේම ඔපෙක් අරමුදල, සෞදි අරමුදල, සෞදි තානාපතිතුමා මෙතන ඉන්නවා, ක්වෙට් රටේ ක්වෙට් අරමුදල, ක්වෙට් තානාපතිතුමා මෙතන ඉන්නවා, ආසියානු සංවර්ධන බැංකුව, ජපන් රජය, මේ කෝටි 23000 ශ්‍රී ලංකා රජය සමග මුල්‍ය දායකත්වයේ දරනවා. වර්තමාන රජේ බිහි වුණාට පස්සේ මේ ලැබිච්ච මුදල් අපි අතිකරත්ත ජාත්‍යන්තර සහයෝගිතාවය. සමහර අය අපෙන් අහනවා අපි මොනවද ආණ්ඩුවක් විදියට කෙරුවේ කියලා. මට කියන්නත් කනගාටුයි, නොකියත් බෑ, කියලත් බෑ. මේ ව්‍යාපෘතියත් අද විවෘත කිරීම, මේ වැඩ ආරම්භ කිරීම පිළිබඳව පෞගේ සති ඉඳන් මාධ්‍ය තුල වගේම අපි කතා කරන්න උනාට පස්සේ මේ ව්‍යාපෘතියට උප්පැන්නේ දෙන්න හුඟක් අය ඉදිරිපත් වෙලා ඉන්නවා. 1994 මේ රටේ කීර්තිමත් ඉංජිනේරුවරයෙක් වූ ආචාර්ය කුලසිංහ මහත්මයා සහ ඉංජිනේරු කණ්ඩායමක් සමග 1994 මේ මහා කැලේට මම ඇතුල් වෙන වෙලාවේ ආචාර්ය කුලසිංහ සිටියම අරගෙන මෙතනින් වේල්ල හැදෙන්නේ, මෙතන ජලය රැස් වෙන්නේ, මේ මොරගහ කන්ද, මේ කළුගඟ, මෙතනින් කළුගඟ හරස් වෙන්නේ, මෙතනින් වයඹ ඇල හැදෙන්නේ,
මෙතනින් උතුරු මැදෙන් ගිහිල්ලා උතුරට වතුර යන්නේ. මෙතනින් මේ විදිහට ජලය ගලාගෙන ගිහින් අනුරාධපුර පොළොන්නරුව එහා පැත්තට තිරුකුණාමලියට ජලය යන්නේ කියලා මේ මහා වනාන්තරයේ ගල්ලස් රිංග රිංග ආචාර්ය කුලසිංහ එදා මට මේ ඓතිහාසික මහා සංවර්ධන යෝධ වික්‍රමයේ පිළිබඳව මාව දැනුවත් කරන විට ඔය උපෙන්නේ දෙන්න අද කතා කරන කවුරුවත් මේක දැකලත් නැහැ දන්නෙත් නැහැ මම ඒක පැහැදිලිව කියන්නම් 2007 ජනවාරි මාසේ 25 වෙනිදා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාත් එක්ක මුල්ගල් තිබ්බා මෙහි වැඩ ආරම්භ කරන්න. අවුරුදු 5ක් ගත වුණා. මේ ව්‍යාපෘතිය වැඩවලට විදේශ ණයගන්න ආධාර ගන්න මම ජපානයේ එක කතා කළා පළවෙනි අවුරුද්දේ 2007ේම ජයිකා ඉදිරිපත් වුණා සල්ලි දෙන්නම් කිව්වා. මං චීනයේ මුල්්‍ය ආයතනයේ එක කතා කළා සල්ලි දෙන්න එකඟ වුණා. සවුදි ක්වෙට් ආයතනයේ එක මං කතා කළා ඒ කාලේ සල්ලි දෙන්න එකඟ වුණා. ඒ සියලු කඩදාසි මං එදා ආණ්ඩුවට ඉදිරිපත් කෙරුවා. පළවෙනි අවුරුදු 5ේ අඩු වශයෙන් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවටවත් මේ ව්‍යාපෘතිය ඇතුළත් කරේ නැහැ. ප්‍රමුඛතාවෙන් තියා ඒ ලේඛනයටවත් ඇතුළ කරේ නැහැ විදේශ ආධාර ගන්න ණය ගන්න. ඒක තමයි ඇත්ත කතාව. මේකට උපෙන්නේද දෙන්න කතා කරන අයට මම ආරාධනා කරනවා පුළුවන් නම් මට වාර්තා පෙන්වන්න. 2007 ඉඳලා 2012 වෙනකන් අවුරුදු 5ක් විදේශ සම්පත් දෙපාර්තමේන්තුවට මුදල් අමාත්‍යාංශය යටතේ මේ ව්‍යාපෘතියේ නමවත් ගෑව්වද කියලා. මම එදා මේ වෙනුවෙන් කඳුළු හලපු මිනිහෙක්. එදා ආණ්ඩුවෙන් ඉවත් වෙන්න 2014 නොවැම්බර් මාසේ 21 වෙනිදා මම තීන්දුව ගත්තේ මේ වගේ අසාධාරණකම් එදා සිද්ධ වෙච්ච හින්දා. අවුරුදු 5ක් 6ක් මේ ව්‍යාපෘතිය පරක් වෙනකොට ආදරණීය ගෝවි පියවරු මව්වරුනේ ඔබ හිතන්න ඕනේ අද මේ රැස් වෙලා ඉන්න මේ උත්සව භූමියේ ඔබට රැස් වෙන්න තිබුණේ මීට අවුරුදු 7කට කලින් මොරගහකන්දේ ජලය නිකුත් කරන්න තිබුණේ 2012. ඒ කිසිවක් සිද්ධ වුණේ නැහැ. මේ කඳුළු හෙලන අහිංසක ගොවි ජනතාවගේ දුක නිවන්න ඔය උපෙන්නේ දෙන්න කතා කරන අයට ඌමනාවක් තිබුණේ නැහැ. මම මේව ඇත්ත කතා කරන්න ඕනේ. ඇත්ත කතා කරන්න ඕනේ. අපි දහසකුත් බාධක මැද්දේ එදා ආණ්ඩුවේ සටන් කරලා අවුරුදු 5කට පස්සේ 2012 චීන රජයෙන් ණය මුදලක් ගත්ත මොරකා කන්දට මම සෞඛ්‍ය අමාත්‍යවරයා වුණත් මගේ සිහිනය ගොවි ජනතාවගේ කඳුළු කතාව මේ රටේ වියලි කලාපයේ ගොවීන් ජලය හිල්ලා හඬමින් වෙලේ පැලේ කුඹුරේ නියරේ කමතේ ඇලේ උදළු පහරවල් වලට ලක් වෙලා මැරුණ ජලයට පොර කන්න ගිහිල්ලා කඩු පහරින් මැරුණ ගොවීන් ජලය නැතුව විඩි කාලම් මැරුණ ගොවීන් ජලය නැතුව අනුරාධපුර පොළොන්නරුව ත්‍රිකුණාමල වගේම අනෙක් දිස්ත්‍රික්කවලත් ජලයට ආරවුල් හදාගෙන ගැටුම් හදාගෙන පහුගිය දශක කීපයේ මේ රටේ ගොවීන් කී දෙනෙකුගේ ජීවිත විනාශ වෙලා තිබෙනවාද? ලේන් කඳුලෙන් ජීවිතවලින් සුසුමෙන් දහඩියෙන් ගොවීන් ප්‍රාර්ථනා කරපු දේ කලට වේලාවට එදා ලබා නොදී ආණ්ඩුවේ දේශපාලන අර්බුද හදාගෙන මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය ප්‍රමාද කරපු අය වග කියන්න ඕනේ. මේ රටේ ජාතික ආර්ථිකය දුර්වල තත්ත්වයට එදා ඇද දැමීම ගැන මම මේවා නොකියවෙහැ. මාධ්‍යවල මේවා කියන්නේ නැහැ.
ආණ්ඩුවක් විදිහට අපි කරන වැඩ අපි කතා කරන දේවල් පාර්ලිමේන්තුවේ කතා කරන දේවල් ඇතැම් පුද්ගලික මාධ්‍ය අවශ්‍ය දේ නෙවෙයි අපේ සමාජලාවට කටින් පිට වෙන අනවශ්‍ය දේවල් දාන්නේ මාධ්‍යවල ප්‍රචාරයේ තියෙන්නේ ආණ්ඩු විරෝධී ප්‍රචාරය හවසට මාධ්‍ය දිහා බලපුවාම රටේ ආණ්ඩුවක් නැහැ මාධ්‍යවල තිබෙන්නේ රට විනාශ වෙනවායි කියලා පෙන්වන එක හවසට මම හරි කනගාටු වෙනවා ඒ වෙන මම ප්‍රජාතන්ත්‍රවාදී මේ රටේ ශක්තිමත් කෙරුවේ මේ රටේ මිනිසුන්ගේ නිදහස ශක්තිමත් කෙරුවේ පහුගිය අවුරුදු 3 මාරේ මේ රටේ මාධ්‍ය නිදහස දුන්නේ සත්‍ය කතා කරන්න සත්‍ය දේ පෙන්වන්න නිවැරදි දේ ලෝකයට සමාජයට දෙන්න දේශපාලන අරවුල් ගැටුම් වැඩක් නැති අනවශ්‍ය අශීලාචාර කතන්දරවලට ප්‍රමුඛත්වය දෙන්න නෙවෙයි මාධ්‍යවල අද අපිට අවහිර කරන අපේ වැඩවලට නිසි ප්‍රචාරයක් නොදෙන මාධ්‍ය මිත්‍රයින්ට මාධ්‍ය ප්‍රධානීන්ට මම බොහොම ගෞරවයෙන් කාරුණිකව කියනවා අපිට ගහලා අපිව දුර්වල කළා අපිව විනාශ කළා අපිව අද දමලා දුන්නු ප්‍රජාතන්ත්‍රවාදය නැති කරගෙන දීලා තියෙන මිනිස් නිදහස නැති කරගෙන දීලා තියෙන මාධ්‍ය නිදහස නැති කරගෙන නැවත දවසක කඳුළු හලන්න එපා කියලා මම කියනවා කඳුළු හලන්න එපා කියලා මම කියනවා මම ඒක මතක් කරනවා අපි ඉපදෙනවා වගේම අපි මැරෙන මිනිස්සු ජීවත් වෙලා ඉන්න කාලය තුල නිවැරදි දේ කිරීම ජාතියට සේවය කිරීම මිනිසුන්ට සේවය කිරීම දුප්පතාගේ දුක හඳුනා ගැනීම මිනිසුන්ගේ කඳුළු දහඩිය වේදනා ඒ සියල්ල හඳුනාගෙන ඒ වාට විසඳුම් දීම පිළියම් දීමයි ආණ්ඩුවක අවංක චේතනාව සහ පවිත්‍රතාවය විය යුත්තේ මේ ව්‍යාපෘතිය කෝටි 23000කට ආසන්නයි මේ ඉන්න ආදරණීය ගොවි නායකයින්ට ගොවි සංවිධානවල වෙනත් විවිධ ස්වේච්ඡා සංවිධානවලට මම ආරාධනා කරනවා මේ යෝධ ව්‍යාපෘතිය මම දැන් මගේ අතට අරගෙන ජනාධිපති ධුරයට පත් වෙච්ච වෙලාවේ දැන් අවුරුදු 3 මාරකට වැඩි මට කිසිම තැනකින් කියනව ඇහුනේ නැහැ මේකේ දූෂණ වංචා හොරකම් තියෙනවායි කියලා මම ඒ ගැන සතුටු වෙනවා මේ රටේ එදා පෙර රජ දවස සිට ජාතික ආර්ථිකයේ ශක්තිමත් වුණේ කෘෂි කර්මාන්තයෙන්. එදා ආර්ථික සමෘද්ධිය සංවර්ධනයේ කෘෂි කර්මාන්තයෙන්. අද දවසත් හෙට දවසත් මේ රටේ අනාගතයේ කෘෂි කර්මාන්තයේ දියුණුවේ. ගොවීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන්. ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා ආර්ථික ක්‍රමතික්ක ආයෝජන ගැන කතා කරනවාද ලෝකේ හැම ආණ්ඩුවක් මේ රටේ කලින් ආණ්ඩුත් කතා කළා අපේ ආණ්ඩුවත් කතා කරනවා අපේ ආණ්ඩුවත් ආයෝජන ගන්නවා ආයෝජන එක්කම දූෂණය ආයෝජන එක්කම දූෂණය එන්න වැළැක්වීම අද ලෝකේම අසීරු දෙයක් වෙලා තියෙනවා ආයෝජන නිසා විදේශී ආයෝජන නිසා දේශපාලකයන් දූෂිත වෙනවා හැම කෙනාම නෙවෙයි රාජ්‍ය නිලධාරීන් දූෂිත වෙනවා ඒවට සම්බන්ධ වෙන ඇතැම් සිවිල් සාමාන්‍ය ජනතාව දූෂිත වෙනවා මේක බරපතල ප්‍රශ්නයක් අපේ රටේ නෙවෙයි ලෝකෙම අද හොරකම දූෂණය ගැන කතා කරනකොට මම රටවල් වල නම් කියන්නේ නැහැ ලෝකේ ප්‍රබර රටවල් වලටත් ප්‍රශ්නයක් නමුත් දූෂණය වංචාව නාස්තිය නැතුව රටේ සංවර්ධනයේ තිබෙන පැහැදිලි පවිත්‍ර මාර්ගය තමයි ජාතික ආර්ථිකයේ ශක්තිමත් කිරීමේදී කෘෂි කර්මාන්තයේ ශක්තිමත් කිරීම ගොවියා ශක්තිමත් කිරීම ගොවියාගේ දහදිය කඳුළු හඳුනාගෙන ඒ සඳහා අවශ්‍ය පිළියම් යෙදීම කියලා මම බොහොම පැහැදිලිව කියනවා මම සියලු ගොවි නායකයින්ට ගොවි ජනතාවට මම ආරාධනා කරනවා
මේ කෝටි 23000කට ආසන්න මුදල වැය කරන විට මේ ඉදිකිරීම් වල ජලාශවලද මහ ඇලවල් වලද වැව් වලද උමං වලද ඒ කොහේ හරි ඉදිකිරීම් වල ප්‍රමිතිය බාල විදිහට කවුරු හරි කොන්ත්‍රාත්කරුවන් කරනවා නම් මට පුජ්‍යලිකේ පැමිණිලි කරන්න. ඒ ඉදිකිරීම් වලදී දූෂණ වංචා සිද්ධ වෙනවා නම් මට පුජ්‍යලිකේ පැමිණිලි කරන්න. මම කිසිම දේශපාලඥයෙකුටවත් කිසිම රාජ්‍ය නිලධාරියෙකුටවත් කිසිම කොන්ත්‍රාත් සමාගමකටවත් මේ ව්‍යාපෘති වල දූෂණ වංචා සිදු වුණොත් සිදු කළොත් කිසිම සමාවක් දෙන්නේ නැහැ කියන එක ඒ අයට දෙන්න තියෙන ඉහළම දඩුවම දෙනවයි කියන එක මම කියනවා. මම ලබන සතියේ සිට මේ පැමිණ සිටින ඔබට වගේම මේ ගොවි බිම්වල ජීවත් වෙන පළාත් පහක හයක ජනතාවට වගේම මුළු රටේ ජනතාවට මම විශේෂ ඒකකයක් හඳුන්වා දෙනවා මාධ්‍ය හරහා විශේෂ දුරකථන අංක සමග විශේෂ පැක්ස් අංක එක්ක මේ ව්‍යාපෘති එක්ක ඔය හරි දූෂණ වංචා සිද්ධ වෙනවා නම් වහාම ඒවා දැනුම් දීම සඳහා වෙනම ඒකකයක් ජනතාව වෙනුවෙන් මම ගුයි ජනතාව වෙනුවෙන් විවෘත කරනවා ඔබට පුළුවන් ඒ සඳහා තොරතුරු ලබා දෙන්නේ කියනම් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඒ නිසා මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය අපි කැප කිරීමෙන් ආරම්භ කළා වගේම උසස් ප්‍රමිතියකින් හොඳ නිර්මාණයකින් ඉදිරියට ශක්තිමත්ව ඒ ඉදිකිරීම් කටයුතු කරගෙන යෑම අවශ්‍යයි. සියලුම රාජ්‍ය නිලධාරීන්ගේ මේ පිළිබඳව ක්‍රියා කරන අමාත්‍යංශ ලේකම්තුමා අධ්‍යක්ෂකතුමා ඇතුළේ සියලු අමාත්‍යංශ මහවැලි වාරිමාර්ග CCB ආයතනය මීට දායකත්වය දෙන අනෙක් සියලු අමාත්‍යංශ විදුලි බල ඒ වගේම සියලුම ඉංජිනේරුවරුන් කාර්මික නිලධාරීන් තාක්ෂණික නිලධාරීන් ඒ සෑම කෙනෙක් කෙරෙහිම මම අවංක විශ්වාසයක් තියෙනවා රට වෙනුවෙන් මේ රටේ ජාතිය අනාගතය වෙනුවෙන් මේ මහා යුද ව්‍යාපෘතිය ඔබ ඉතාමත්ම පවිත්‍රව දූෂණෙන් වංචාවෙන් තොරව ඔබ ඉටු කරයි කියලා මම විශ්වාසය තබනවා. ඒ විශ්වාසය කඩන්න එපා කියලා මම ගෞරවණීය ඉල්ලීමක් කරනවා. ඒ විශ්වාසය කැඩුවොත් කෙනෙක් මේ යෝධ ව්‍යාපෘතියේ රුපියලක් හොරගම් කෙරුවොත් මේ යෝධ ව්‍යාපෘතියේ කෝටියක් හොරගම් කෙරුවොත් ඒ ජාතියේ ශාපයට ලක් වේවි. ඒ ජාතියේ ශාපයට ලක් වේවි. ඒ සිය පරම්පරාවේම ශාපයට ලක් වේවි. ජාතියට දායාද කරන්න ජාතිය අනාගතයේ සඳහා ලෝකේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදිහට ගොඩනැගෙන්න පෙර පැරකුම් මහරජ දවසේ තිබුණු ඒ ආර්ථික ශ්‍රී විභූතිය සමෘද්ධිය ඇති කරන්න සාහිත්‍ය කලාව විද්‍යාව තාක්ෂණය ඒ සියල්ලත් සමග ජාතික කෘෂි ආර්ථිකයේ ශක්තිමත් කරමින් අධි තාක්ෂණික ලෝකේ ජයගන්න ආදරණීය ගෝවි පියවරුනි මව්වරුනි ඔබේ අහිංසක බලාපොරොත්තු ඉෂ්ට කරන්න ඔබේ රත්තරන් දරුවන්ට අනාගතයක් දෙන්න ඔබේ අහිංසක දරුවන් බඩගින්නේ ඉන්න දෙන්නේ නැතුව තුන්ඒල බඩගින්නේ ඉන්න නැතුව කන්න දෙන්න දරුවා පාසල් යවන විට පාසලට ගිහිල්ලා උදේ කාලාවේ නැහැයි කියලා පාසලේ කලන්ත හැදෙන්නේ නැති සිය වැටෙන්නේ නැති දරුවෙක් ගෙදරින් යවන්නේ නැතුව ඉන්න ලෝකෙට ණය වෙන්නේ නැතුව පොලිකාරයින්ට ණය වෙන්නේ නැතුව රටට ණය වෙන්නේ නැතුව ආණ්ඩුවට ණය වෙන්නේ නැතුව ඔළුව උස්සලා ඉන්න ආර්ථික සමෘද්ධියෙන් ශක්තිමත් ගොවි ජනතාවක් බිහි කරන්න මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය සමග ඔබ වෙනුවෙන් මමත් මගේ ඇමති මණ්ඩලයත් අගමැතිතුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සමග ජාතිය යහපත සඳහා කැප වෙනවයි කියන ඒ ප්‍රතිඥාව අද දවසේ ඔබ සියලු දෙනාට දෙනවා. අද මේ යෝධ ව්‍යාපෘතියේ කටයුතු සාර්ථක කරන්නට අද මේ උත්සව සංවිධානය කරමින් ඒ තාක්ෂණික අංශවල කටයුතු සාර්ථක කරන්නට කටයුතු කළ
ජනාධිපති ලේකම්තුම ඇතුළු ඒ කාර්ය මණ්ඩලය විශේෂයෙන්ම මහවැලි පරිසර අමාත්‍යාංශ ලේකම් අනුර දිසානායක මහත්මයා ඇතුළු එතුමා සමග කටයුතු කරන කාර්ය මණ්ඩල මහවැලි අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩල පරිමාර්ග CCB විදුලි බල මං සියලු ආයතනවල නම් කියන්න කාලය ගන්නෙ නැහැ සියලු ඉංජිනේරුවරුන් කාර්මික නිලධාරීන් තාක්ෂණ නිලධාරීන් විදේශීය ඉදිකිරීම් සමාගම් විදේශීය ආයතන විදේශීය සම්පත්දායකින් තාක්ෂණ උපදේශකවරුන් ඒ වගේම ලංකාවේ දුරබැහැර පළාත් ගණනාවකින් පැමිණි මගේ ආදරණීය ගෝවි මව්වරු පියවරු ඔබ පැමිණි සියලු ආරාධිතීන් මැති ඇමතුරුන් ප්‍රමුඛව ඔබ සියලු දෙනාට මම මගේ ගෞරවනීය ස්තුතිය ඔබට පුද කරමින් මේ යෝධ ඓතිහාසික මහා යුග මෙහෙවර සාර්ථකව ඉටු කරන්න ජාතිය අනාගතයේ ශක්තිමත් කරන්න සමෘද්ධිමත් රටක් ගොඩනගන්න ලෝකේ ප්‍රබුද්ධ රාජ්‍යයක් විදියට ගොඩනැගෙන්න අධි තාක්ෂණයත් සමග හෙට උපදින දරුවන්ට තරගකාරී සමාජයේ විශ්ව ජාත්‍යන්තරයේ ලෝකය ජය ගන්න දොරට විවෘත කරන්න ඔබ අප සියලු දෙනා එක්වමු සියලු රාජ්‍ය මාධ්‍ය සියලු රාජ්‍ය නොවන මාධ්‍ය ආයතන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වේදීන් මාධ්‍ය ප්‍රධානීන් ඒ සියලු දෙනාටත් මගේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා ඔබ සෑම කෙනෙක්ම මේ සඳහා දක්වන්නා වූ කැපවීම සහයෝගය පරිත්‍යාගශීලීභාවය අනුග්‍රහය ඔබ සියලු දෙනාටම ජයෙන් ජය තෙරුවන් සරණයි දෙවි පීඨාජි ස්තුතියි